ආයුබෝවන් අද මම ඕගොල්ලෝ හම්බ වෙන්න ආවේ අලුත් යාළුවෙක් එක්ක මෙයාගේ නම රොබින් අද අපි බලමු අශ්වයා ඉදිරියට ගමන් කිරීමට සලස්වන නිවැරදි ක්‍රමය ගැන මේක ගොඩක් අයට අභියෝගාත්මක දෙයක් මේ දේ හරියට කරන්න නම් ඔබ හරි විදියට අසු මත අනිවැරදිව වාඩි වීමට ප්‍රථමයෙන් පුරුදු විය යුතුය ඔබට මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී ඒ ගැන කතා කළා මුලින්ම මෙන්න මේ විදිහට අපේ උරහිස ඉන විලුඹ තනි කෙලින් ලම්බක රේඛාවක් ලෙස සම්බන්ධ වී තිබිය යුතුයි. ඒ වගේම අපේ ඉන දනහිස වලලු කර ඉතා නිදහස්ව සැහැල්ලුවෙන් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබේ අශ්වයාට ඉදිරියට ගමන් කළ හැකි වන්නේ. මේ වගේ අපේ කලවා ඇතුල් පැත්ත සැඩලය සමග සම්බන්ධ වී තිබිය යුතුයි. ස්ටරප් වලට කකුලේ බර පමණක් රැඳී තිබිය යුතුයි. හරියට කිව්වොත් දනහිසෙන් පල්හැ බර පමණයි. සාමාන්‍යයෙන් විධානයක් දීමට අපි කකුලේ මේ කොටස විතරක් භාවිතා කරනවා. ඉංග්‍රීසියෙන් අපි ඒට කියන්නේ කාෆ් එක කියලා. ස්ටරප් එකට බර වැඩි වුණොත් මේ වගේ කකුල ඉදිරියට හැරවෙනවා. මේ විදියට කකුල තිබුණොත් නියම ආකාරයට සංඥා විධාන දීමට අපිට බැරි වෙනවා. රයිඩර්ස්ලා කරන තවත් වැරද්දක් තමයි කකුල මේ වගේ එලියට හරවලා වාඩි වෙන එක. එහෙම වුණාම ඔබගේ දනහිස සහ සැඩල් එක අතර ඉබේ මේ වගේ ඉඩක් සෑදෙනවා. එතකොට ඔබගේ සමබරතාවයේ නැති වෙනවා. රයිඩර් කෙනෙක් කරන ඊළඟ වැරද්ද වෙන්නේ තමුන්ගේ විලුඹ මේ විදිහට උස්සන එක. මෙයත් නොකළ යුතු දෙයක්. එම නිසා අපි සංඥා විධාන දීමට හැම වෙලේම දනහිසයි වලලු කරයි අතරමැදි කොටස ඇතුල් පැත්ත භාවිතා කරනවා. අපි රයිඩින් වලදී මේ කොටසට කියන්නේ කාෆ් එක කියලා. දැන් මම මගේ සතා රොබින්ට ඉදිරියට ගමන් කිරීමට සංඥා විධානයක් දෙන හැටි බලමු. මම මගේ කකුල් දෙක ඒ කාෆ් එක කියලා කලින් අඳුන්වපු කොටස භාවිතා කරලා යම් තදින් තෙරපුමක් සතාගේ උදරය මත ඇති කරනවා. මෙලෙස සතා ඉදිරියට ගමන් කළ විගසම ඔබ කකුල් දෙකෙන් තෙරපෙන එක නතර කරන්න. මෙන්න මේ තෙරපීමේ නිදහස් වීමට අවශ්‍ය නිසා සතා ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කරාවි. හැබැයි එසේ ඉදිරියට තාම ගමන් නොකළහොත් ඔහු ඉදිරියට ගමන් කරන තාක්කල් ඔබගේ කකුල් දෙකෙන් දෙන තෙරපුම පීඩණය වේගය සහ බලය ටික ටික වැඩි කරන්න. දැන් ඔබේ සතා මේ ආකාරයට නිදහසේ ගමන් කරනවා නම් නැවත නැවතත් කික් කිරීමට හෝ සංඥා විධාන දීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මතක තබා ගන්න. ඔබ සංඥා විධාන දිය යුත්තේ සතා ඔබට ප්‍රතික්‍රියා දක්වන තුරු පමණයි. සතාගේ ගමන් කරන රිද්මය හෝ වේගය ඔබට මදක් වැඩි කර ගැනීමට අවශ්‍ය නම් නැවත මදක් තදින් ඔබට කකුල් තෙරපුමක් දිය හැකිය. මෙම වේගය වැඩි කිරීමේ ක්‍රමය අපිට වෝක්, ට්‍රොට්, කැන්ටර්, ගැලප් කියන චලනයන් ක්‍රම හතරෙදිම භාවිතා කරන්නත් පුළුවන්. නමුත් මේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ සතාගේ ක්‍රමවත් පුහුණුව මත පමණයි. ඒ නිසා නිතර නිතර පුහුණු කරමින් ඔබගේ ඉලක්කයට ළඟා වෙන්න. නැවත අපි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.